ගුරු විදුවල්පති වැටුප් විෂමතාව ඉවත් කර ගැනීම වෙනුවෙන් අපි පහුගිය කාලයේ දිගින් දිගටම රජයට විවිධාකාරයේ බලපෑම් එල්ල කරා. ඒ සියලු බලපෑම් මෙල්ල කළේ අපි පාසල් පද්ධතියට දරුවාගේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට හානියක් නොවන ආකාරයට. නමුත් ආණ්ඩුව කටයුතු කළේ අපි ඒ සියලු කටයුතු සිද්ධ කරන්නේ අපේ තියෙන වෙනත් අරමුණුත් එක්ක නොහැකියාවන් නිසා එක්ක නිසා. ඒ නිසා ආණ්ඩුවට අපි තීරණය කළා දැනෙන ආකාරයේ උත්තරයක් ලබා දීලා මේ ක්‍රියාවෘත්තිය ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙන යන්නට ඕනේ කියන. ඒ මතය සිට අපි අද දවසේදී අසනීප නිවාඩු වාර්තා කිරීමේ දීප ව්‍යාප්ත වෘත්තිය ක්‍රියාමාර්ගයක් ප්‍රකාශයට පත් කළා. අද වෙනකොට මේ මොහොත වෙනකොට අපට ලැබෙන තොරතුරු අනුව 80%ක් රටේ සමස්ත ගුරුවරු විදුහල්පතිවරු සේවයට වාර්තා කළා නැහැ. ඇතැම් පාසල්වල 100%ක්ම ගුරුවරු බහුතරයක් පාසල්වල සේවයට වාර්තා කළා නැහැ. සමහරක් පාසල්වල විභාගාදී පැවැත්වෙන පාසල්වල අපේ අනුදැනුම මත දරුවන්ගේ විභාගවලට හානියක් නොවන ආකාරයට ඔවුන් 50%ක් පමණ සේවයට වාර්තා කරමින් මේ වෘත්තීය ක්‍රියාමාර්ගයට සහයෝගය දක්වලා තිබෙනවා. ඒ නිසා අපි අද දවසේදී ඉතාමත්ම අද දවසේ වෘත්තීය ක්‍රියාමාර්ගය අතිශයින්ම සාර්ථකයි. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා දැන් තවත් ආණ්ඩුව අද දවස තුල මේ වැටුප් විෂමතාවයට සහ අද ගත්තා වෘත්තීය ක්‍රියාමාර්ගයට විසඳුමක් ලබා දීමට අවතීර්ණ නොවන්නේ නම් ප්‍රවේශයක් නොගන්නේ නම් අද දවසේ ක්‍රියාත්මක වන වෘත්තීය ක්‍රියාමාර්ගයේ හෙට දවස දක්වාත් අපි දීර්ඝ කරන්නට අපි පසුබට වෙන්නේ නැහැ. නිසා අපි කියනවා දැන් ඊයේ දවස ආණ්ඩුව හැසිරුණේ කොහොමද අද සහ හෙට සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වෙනවා කිව්වා. ආණ්ඩුවට නොපෙනෙන ආකාරයට යටින් ආණ්ඩුවට සහයෝග දක්වමින් කටයුතු කරන ගුරු සංගම් කීපයක් වුණා අපි මේවට නැහැයි කියලා. නැහැයි කියපු ගුරු සංගම් වලට අපි දැන් නොබියව කියනවා. දැන් ගුරුවරයා විදුහල්පතිවරයා ඉන්නේ කොතනද? ඔය වද වී යන සාම්ප්‍රදායික අපත ගුරු සංගම් එක්ක නෙවෙයි කියන පණිවිඩය ඊයේ කරගාපු ඔය සංගම්වල නායකින්ද අද ගුරුවරයා විදුහල්පතිවරයා සටන් බිමේදී පාසල් බිමේදී අද නිසි උත්තරයක් ලබා දීලා තිබෙනවා. ඒ නිසා ආණ්ඩුවට දැන් අවස්ථාවක් අපි ලබා දීලා තියෙනවා තවත් මේ ප්‍රශ්නය දිගට ගෙනියන්නේ නැතුව මෙතනින් නිමා කරගන්නට වහාම සාකච්ඡා මාර්ගයට ප්‍රවේශයක් අරගෙන මේ ගැටලුව විසඳා ගැනීමේ ප්‍රවේශය ආරම්භ කරන්න. එයින් නොනවතින්නේ නම් අපි මේ ක්‍රියාමාර්ගය අඛණ්ඩව ඉදිරියට ගෙන යන්නට කටයුතු කරන බව මේ අවස්ථාවේ අවධාරණය කොට කියා සිටිනවා. කිසිම අවස්ථාවකදී අපේ එකමුතුවට අදාළන ගුරු සංගම් ප්‍රකාශයට පත් කළ නැහැ. ගුරු විදුහල්පති විෂමතාවයට එරේ ජාතික එකමුතුව ගුරු සංගම් විදුහල්පති සංගම් 14ක් නියෝජනය කරනවා. මේ 14 තමයි මේ වෘත්තීය ක්‍රියාමාර්ගය කැඳෙව්වේ. අපි වෙන කිසිදු ගුරු සංගමයක් අදාළ නොවන අය සම්බන්ධ කළේ නැහැ. මේ පොදු ගුරුවරයා විදුහල්පතිවරයා සියලු සංගම් අතික්‍රමණය කරමින් මේ වෘත්තීය ක්‍රියාමාර්ගයත් එක්ක එකතු වෙලා තිබෙනවා. ඒක රාශිය වෙලා තියෙනවා. පාසල් වලට නොයන පුද්ගලයන්ට ඉතින් අමුතුවෙන් ලෙඩ නිවාඩු වාර්තා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. පැහැදිලිවම එකතු නොවන සංගම් වලට අපි කියන්නේ ආණ්ඩුවේ න්‍යාය පත්‍ර වලට කටයුතු කරන්න එපා. අපි මෙතන වෙන වෙන ඉල්ලීම් රචනා ලියලා නැහැ. අපි ඉල්ලලා තියෙන්නේ එක ඉල්ලීමයි. ඒ තමයි නොවිසිඳුණු 27 වසරක් පුරා ඉතිහාසයක් මත ගොඩනැගුණු 28 වෙනි වර්ෂයට පාතබන ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය විසඳන්න කියන එකයි. ඒ සඳහා කරන බලපෑමට සහභාගී නොවනව නම් ගුරු සංගමයක් හෝ ගුරුවරයෙක් ඔහු ආණ්ඩුවේ බැලමෙහෙරම් කරන ආණ්ඩුවට සැට්ටමිගම් කරන ගුරු සංගම් සහ නායකයෝ කියන්නත් බෑ පුද්ගලයෝ තමයි. දැන් ඔබ වහන්සේලාගේ උත්සාහය සටන සාර්ථකුණයි කියලා කියන්නේ. එතකොට දැන් හෙටත් කරන්න වෙනවද නැත්නම් සාකච්ඡාව දෙයිද? අද දවසේදී අපි බලාපොරොත්තු වෙන සාකච්ඡා කිරීම
පමණක් කිසිසේත් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. සාකච්ඡාවෙන් ඔබට ගියපු ප්‍රවේශයක් මේ විෂමතාවයට ලබා දීමට ආණ්ඩුව අලුත් ප්‍රවේශයක් දැනෙන විදියට අපට නෙවෙයි සංගම්වලට නෙවෙයි පාසල් පද්ධතියෙන්න සමස්ත 255,000ක් වෙච්ච ගුරුවරයාට විදුහල්පතිවරයාට දැනෙන ප්‍රවේශයක් අද ආණ්ඩුව ලබා ගත යුතුයි. අද විතරද ලෙඩනිවාඩු? අපි ඒක අද දවසේ ආණ්ඩුවේ ප්‍රතිචාරයත් එක්ක හෙට දවස අද 10:00 අපි ප්‍රකාශයට පත් කරමු. ජයගමු ශ්‍රී ලංකා මැයි 31 සහ ජූනි 1 වෙනිදා බදුල්ල පාපන්දු ක්‍රීඩාංගණයේදී.